අයිබුවන් ජනතා සේවකයන් ජනතා අධිකාරණය තුලින් ජනතා බන්ධනාගාරයට යනවාද තීරණය කරන සයිබර් අවකාශය තුල දිගහැරෙන හතරවෙනි තට්ටුව අද දිනේ ඔබව මුණගැහෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී රුෂාන් රණසිංහ මහත්මයා අයිබුවන් හොඳයි රුෂාන් රණසිංහ මහත්මයා අපි මුලින්ම දැනගමු සම්පූර්ණ නම මොකක්ද කියලා ඔබතුමාගේ මම රණසිංහ ආරච්චිගේ රුෂාන් අනුරුද්ධ උපන් දිනේ 1975 10 වෙනි මාසේ 24 ජාතික හැඳුනුම්පත් අංකය මතක නා මතක නැහැ ලිපිණය 879 1B රෝහලහන්දිය පොළොන්නරුව ඔබතුමාගේ රැකියාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විවාහක අවිවාහක බව විවාහකයි දරුවන් 3 දෙනෙක් ඔබතුමාගේ අධ්‍යාපනය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ජපානයේ දේශපාලන පසුබිම කොහොමද ඔබතුමාගේ දේශපාලනයට මම පිවිසුනේ 2010 හොඳයි දැන් මේ දේශපාලනඥයෝ ගොඩාක් අය දේශපාලනයට පිවිසෙනවා එක් එක් හේතු නිසා එතකොට ඔබතුමාගේ දේශපාලන දර්ශනය කොයි වගේ එකක්ද මම ඉස්සෙල්ලම මම කියන්න ඕන මම ව්‍යාපාරිකයෙක් මුලින්ම මම ව්‍යාපාර ආරම්භ කරේ ජපානයේ මම ඒ ව්‍යාපාර සෑහෙන කාලයක් ව්‍යාපාර හොඳට ස්ථාපනය කළා ඒ තුල රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් ලැබලා දීලා ඒත් එක්කම තමයි දේශපාලනයට මේ මහින්ද රාජපක්ෂ මහත්මයා මම ලෝකේ අවිදපු මා ලෝකේ වටේ ගියපු ව්‍යාපාර වෙනුවෙන් ලෝකේ වටේ ගියපු මන්ත්‍රීවරයෙක් විදියට මම මට දැනෙච්ච දෙයක් තමයි ඕනතරම් ඒ රටවලත් හැම මැතිවරණයකදීම ප්‍රතිපත් පොරොන්දු දෙනවා හරියට මේ පොරොන්දු දෙනවා හැබැයි මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් උදාහරණයකට ජපානයේ කිව්වා සියලුම අධිවේගී මාර්ග නොමිලේ මේ වගේ ගමන් කරන්න නොමිලේ යන්න දෙනවා ඒක නමුත් මේක මාසයක්වත් කරන්න බැරි වුණා. සින්සෝ අබේට කලින් හිටපු ආණ්ඩුව. ඒ කියන්නේ ආණ්ඩුව පෙරලලා ගත්තු එක. අවුරුදු 55ක් හිටපු ආණ්ඩුව. ඉතාල හොඳින් රට අරගෙන ආපු අවුරුදු 55ක ආණ්ඩුව පෙරලලා මේ බොරු පොරොන්දු වලට ජනතාව රැවටිලා ඡන්දේ දුන්නා. නමුත් ජපානයේ ජනතාවත් රැවටිලා ඒ ආණ්ඩුව වැඩිකල් කරන්න උන්නේ නැහැ. දැන් සින්සෝ අබේ තමයි නැවත අවුරුදු 55ක් රට කරපු මේ දේශපාලන පක්ෂයම තමයි දැන් නැවතත් ජපානයේ මේ පාලනය කරන්නේ. ඉතින් එතනදී අර ජනතාව ගොඩක් රටවල් වල දැක්කහම ඇමරිකාව, එංගලන්තය බොහොම ආකර්ෂණීය පොරොන්දු පත්‍ර ගන්නවා. නමුත් ඒවා මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දැකපු දෙයක් තමයි මේ රටේ 1948 ඉඳන් ආණ්ඩුපත් වුණා. 2005 බලයටපත් වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා කීදේ එලෙසින් කරන නායකයෙක්. එනිසා තමයි එතුමාගේ දේශපාලන දර්ශනය බොහොම පැහැදිලිව තමයි මම දේශපාලනයට ඇතුළු වුනේ. මම යෝජනා කරොත් ඔබතුමාට ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු ආරක්ෂා කරගන්න සහ වැඩි දියුණු කරගන්නයි දේශපාලනයට ආවේ කියලා. මගේ ව්‍යාපාර 90%ම තියෙන විදේශයේ. දේශීයව නෙවෙයි. එහෙනම් ඔබතුමාට ඒ සඳහා විශේෂයෙන් දේශපාලන කිරීම අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. පැහැදිලිවම. හොඳයි. ඔබතුමා පාරම්පරිකව එක්සත් ජාතික පාක්ෂිකයෙක් බව තමයි අපි අහලා තියෙන්නේ. එතකොට එහෙම එක්සත් ජාතික පක්ෂ පවුලකින් ආරම්භ වෙලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොරගන්න. පාරම්පරිකව කිව්වහම ඉතින් දැන් එහෙම ගත්තොත් SWRD බණ්ඩාරනායක මහත්තයයි DA රාජපක්ෂ මහත්තයයි දෙන්නමත් එක්සත් ජාතික පක්ෂනේ. ඔව්. ඒකින්ද ඒ අත්‍තරම ගත්තොත් මේ රට තුල මුලින් බිහි වෙච්ච පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඉතින් ඒ අපේ අත්තල මුත්තල ඒ පක්ෂයේ මතය තිබ්බට නමුත් මම මගේ මතේ පරම්පරා පවුල් පසුබිම මට අදාළ නැහැ මගේ දේශපාලනයට. ඉතින් මම ස්වාධීනව තීන්දුවක් අරගෙන තමයි මේ වාමාංශික දේශපාලනයට එක්කුනේ. එතකොට ඔබතුමා පොළොන්නරුවෙන් දේශපාලනය ආරම්භ කරනවා අපි දන්න විදිහට ඔබතුමාගේ දේශපාලන ගුරුවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. පැහැදිලිවම. ඔව්. එතකොට දැන් අද ඔබතුමා විශේෂයෙන්ම ජනාධිපති වර්ණයේදී ඔබතුමාගේ ගුරුවරයාට එරෙහිව තමයි දේශපාලන කටයුතු කරේ. ඒ ගැන ඔබතුමාගේ අදහස. ඔය එතෙන්දී ඉතින් මගේ මං හැමදාම කියන දෙයක් ඒක වෙනස් කළා නැහැ. මගේ දේශපාලනයේ පියා මහින්ද රාජපක්ෂ, දේශපාලනයේ ගුරුවරයා මෛත්‍රීපාල සිරිසේන. ඉතින් මං අදත් ඒක කියනවා. මොකද මං එතුමාගෙන් ඉගෙන ගත්ත දේ බොහොයි. අදත් ඉගෙන ගන්න දේ බොහොයි. එතුමාගෙන්. එතුමාත් හොඳ හසල දැනීමක් දේශපාලනය ගැන තියෙනවා. ඉතින් එතනදී මට දේශපාලනයේදී එතුමා ගත්ත තීන්දුවත් එක්ක මම පක්ෂේ රැඳිලා හිටියා. මම දිනකටවත් පක්ෂේ මාරු කරේ නැහැ. ඉතින් දිනකටවත් පක්ෂේ මාරු කරේ නැහැ. ඒ වගේම එතුමා මට එහෙම ආරාධනාවක් කරෙත් නැහැ.
මේ එහෙම කිසිම වෙලාවක ගුරුවරයා විදියටවත් නමුත් අපි සහ අපේ නායකයා ජයග්‍රහණය වෙනුවෙන් අපි කළ හැකි උපරිම කටයුතු අපි කරා. ඉතින් එතෙන්දී දේශපාලනයේදී ප්‍රතිවාදී පක්ෂයට විවේචනෙල්ල කිරීම නැතුව මේ දේශපාලන ඒකේ තියෙන අඩුපාඩු ඒ විවේචනය කරන්න. ඉතින් ඒ විවේචනය කරා මිසක් පෞද්ගලිකව මට එතුමා එක්ක කිසිදු මේ අමනාපයක් එහෙම දෙයක් නැහැ. මම යෝජනා කරන ඔබතුමා දේශපාලන පරිශුද්ධකාරයෙක් කියලා පොළොන්නරුවට. මගේ සීයා පොළොන්නරුවට ගියේ 1948 අකුරැස්සේ. ආ ඔබ දකුණේ චරිතයක්. ඔව්. හොඳයි. ඒ වගේම මේ මේ පොළොන්නරුවේ මුල් අයිතිකාරයෝ. හොඳයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපලත් සමග සසඳලා ඔබ හිතනවාද මේවර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කොයි වගේ? පැහැදිලිව මොකද දැන් අපි මේ දැන් පහුගිය ජනාධිපතිවරණය ගැන මම කතා කරන්න ඕන. පහුගිය ජනාධිපතිවරණයේදී කැලුම් මට ලොකු අභියෝගයක්කට මුහුණ දෙන්න වුණා. මොකද ඒ අභියෝගය තමයි මේ අවුරුදු 45ක් පොළොන්නරුවට දායකත්වයේ දීපු නායකයා තමයි පක්ෂය අතහැරලා යන්නේ. පක්ෂය අතහැරලා පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ලොකු බරක් ගන්න සිද්ධ වුණා. ඒ බර කර හැකි උපරිම දේ අපි කළා. ඒක පැහැදිලිවම අපි කියනවා. මොකද මැතිවරණයත් එක්ක දැඩි අපි කොහොමත් සතුටු නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහොම අවාසි සහගතයි මේ දෙසැම්බර් මාසේ මැතිවරණ පවත්වන එක. ඉතින් මේ මැතිවරණයේදී අපි සති 3කට වැඩි කාලයක් ගම් වතුරේ. අපිට දිඹුලාගල වැලි කන්ද කලාපයට යන්න විදියක් නැහැ. ප්‍රවාහන යන්න බෑ. පාරවල් සම්පූර්ණයෙන් යට වෙලා. ඊට පස්සේ මැදිරිගිරිය, ලංකාපුර මේවා සියල්ල යට වෙලා. ඉතින් අපි මැතිවරණයක් කරනවට වඩා ඒ අසරණ වෙච්ච ජනතාව බලාගත්ත එක තමයි කෙරුවේ. ඉතින් සමහරක් වෙලාවට ගම් වතුරක් ආපුවාම මැතිවරණයකදී ස්වභාව ධර්මයේ එක්ක තියෙන වැරද්දටත් දේශපාලන පවතින ආණ්ඩුව එක්ක තරහක් බැඳ ගන්නවා. ඉතින් මේ සියල්ල තියෙද්දි අවුරුදු 45ක් පොළොන්නරුවට විශාල සේවයකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව තුල නියෝජනය කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමානේ යන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙල වැඩි හරියක් එතුමා හරහා තමයි ඒ ප්‍රදේශයට ගියේ. ඉතින් එතකොට එතුමා පක්ෂය හරදාලා පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙලත් අපි 147ක් ප්‍රතිඵලයක් ගත්තා. මම විශ්වාස කරනවා මේ ගම් වතුර සහ ගම් වතුර තත්ත්වය තිබ්බේ නැත්නම් අපිට ඇත්තටම 150 ඉක්මවන්නත් හැකියාවක් තිබ්බා. ඉතින් ගම් වතුර දැඩි ලෙස අපිට බලපෑවයි කියන එක මම මේ රාජ්‍ය විශේෂයෙන් පැහැදිලි කරනවා. හොඳයි. දැන් ඒ එදානේ දැන් මෙදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු ප්‍රකාශ කරන ආකාරයට උසාදීනව ඉන්න තීදු කරලා තිබෙන බව තමයි කියන්නේ. එවැනි තත්ත්වයක් තුළ මේ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තත්ත්වය කොයි වගේ? එතෙන්දි මෙහෙමයි දැන් එතෙන්දි පැහැදිලිවම කියන්න ඕන දැන් පක්ෂයක නායකත්වය තමයි පක්ෂය ජයග්‍රහණය කරවන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතින් එතනදී එතුමා ගිය මැතිවරණයේ ජයග්‍රහණය කරේ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දීමත් එක්ක නිසා කියන එක දන්නේ නැහැ. අපි එතුමා නිර්පාක්ෂිකව ඉන්නේ. හැබැයි ඒ කෙසේ වෙතත් මම හිතන්නේ මේක ලෝකයේ පක්ෂයක නායකයෙක් විදියට නිර්පාක්ෂිකව ඉන්න පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් අපිට ලොකු ශක්තියක් තියෙනවා. මොකද මේ රට විශේෂයෙන්ම මේක පුදුමයක්. මේ රට බිහිසුණුම ගරිල්ලා ත්‍රස්තවාදයේ තිබ්බ රට නිදහස් කරගෙන ඒ ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන මේ රටේ පොඩි මිනිස්සයා ආර්ථිකයේ ගොඩනැගලා මේ රට සංවර්ධනය කරපු ඒ යෝධ දැවැන්ත චරිතයේ රට ජනතාව ආදරය කරන නායකත්වය වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට නායකත්වය දෙනවා. ඉතින් ඒක නිසා අපිට පැහැදිලි ජයග්‍රහණයක් පැහැදිලි. මේ රටේ ජනතාව මේ මාස 6 ආණ්ඩුව ගැන කලකිරිලා අප්‍රිය වෙලා පිට වෙලා තියෙන කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳයි. දැන් මේ ඔක්කොම වෙලා ජනවාරි 8 වෙනිදා වෙනසත් එක්ක දින 100කින් අලුත් රටක් හදන්න පොරොන්දු වෙලා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒ සන්ධානය දින 100ේ වැඩසටහනක් ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවට ඔවුන් කියන ආකාරයට විශාල වශයෙන් සහන ලබා දෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ මිල අඩු කරනවා, පෙට්‍රල් මිල අඩු කරනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා ගෙවල් 50,000ක් දින 100 ඇතුළත
හදලා දෙනවා කියලා. ඉතින් ඒ වගේ දින 100ක දැන් ඒගොල්ලෝ කියනවා අවුරුදු 10ටම මහින්ද රාජපක්ෂ කරපු වැඩවලට වඩා ඒ දින 100 ඇතුළතදී ඒගොල්ලෝ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට ලබා දුන්නා කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා එකඟ වෙනවා? කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. කිසිදු ජයග්‍රහණයක් රටට ලබා දීලා නැහැ. මගේ තන මේක බුද්ධිමත් ජනතාව තේරුම් ගනීවි. අපි උදාහරණයක් ගමු නිවසක්. මේ නිවස මම මේ රට නිවස කුඩා මේක මේ කුඩා එකේ නිවස කියන එක කුඩා අංගයේ විශාල එක තමයි මේ රට කියන්නේ. දැන් අපි ගමුකො නිවස. අපිට මේ නිවසට මේ නිවස තුළට අපිට ලැබෙනවා යම් ආදායමක්. මේ ආදායමෙන් අපි ගන්න සියලු ආදායමෙන් කනවා. කනවා කනවා. මේ හැමතිස්සෙම කනවා එක විතරක් කෙරුවොත් නිවස සමතුලිත වෙන්නේ නැහැ. මේ 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 නිවසෙන් ඊට පස්සේ දරුවෝ වෙනුවෙන් අධ්‍යාපනයේ මුදල් වෙන්නේ. ඊට පස්සේ දරුවෝ වෙනුවෙන් අලුත් නිවාස හදන්න ඕනේ. ඒ වගේම දරුවෝ සහ නිවස ගෙදරට වාහනයක් ගන්න ඕනේ. සමහරට මේ නිවස කුඩයි නම් මේ නිවස පුංචි නිවසක් නම් හොඳ නිවසක් ඒ අය හදා ගන්න ඕනේ. මේ මේ පවුල ඒ නිවසක් හදා ගන්න. ඊට පස්සේ මෙයාගේ අනිකුත් සෞඛ්‍ය අවශ්‍යතා, ඒ වගේම අධ්‍යාපන අවශ්‍යතා, ඊට පස්සේ වෙන විනෝද චාරිකා මේ වගේ දේවල් හැම දෙයක්ම සමතුලිත වෙන්න බෑ. අද එහෙම ඒක උදාහරණයක් නිවස. එතකොට අද ගන්නකෝ මේ ඒක තමයි මම ගන්න තියෙන්නේ මේ රට විදියට. රට විදියට ජනතාවට සහන දෙනවයි කියලා දීපු සහනෙකුත් නැහනේ. ඇත්ත කතාව දීපු සහනයක් නැහැ. තෙල් මිල අඩු කරපු එක අපි කියනවා. තෙල් මිල අඩු කරාට අද තෙල් ගහන මිනිස්සුන්ට සල්ලි නැහැ. මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට දැන් අද රට ගත්තාම ওই නිවසට උපකල්පනය කරලා රට ගත්තොත් රටේ මොනවද සිද්ධ වෙන්නේ? අර නිවස වගේ තමයි. දැන් අද රට අපිරිසිදුයි. රටේ කිසිදු සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. රටේ අධ්‍යාපනය ගැන ඒ ඒ තිබ්බටත් වැඩිය අද පහට වැටිලා. සෞඛ්‍ය තත්ත්වය ගත්තාම රෝහල තුල බෙහෙත් නැහැ. ඊට පස්සේ නගර සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ තුල ඔබ ඒ වගේම රැකියා උත්පාදනයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ රටේ තිබ්බ යෝධ ව්‍යාපෘති සියල්ල නතර වෙලා. ඉතින් මේ තුල නිකන් නිදාගෙන ඉන්න කම්මැලි ජාතියක් බවට රටපත් කළා තියෙනවා. මේක දැවැන්ත විනාශයක් මා සහයතුර කළපු. මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 8 වෙනිදා පෙරදුනාට පස්සේ ජනවාරි 8 චන්දෙන් 9 වෙනිදා උදේ පෙරදිලා ගෙදර යද්දී එක කණ්ඩායමක් අප්පච්චි මලෝ කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තට දිව්වා. ඔබත් ඒ අප්පච්චි මලෝ සංගමේ සමාජිකයෙක්ද? ඒක ඉතින් ඔබතුමාලා දැනගන්න ඕන. මම මුලින් ඉඳලම ඒ වෙනසක් නැහැ කියන්නේ ජනවාරි 8 කලින් හිටපු ප්‍රතිපත්තියම තමයි මම අදටත්. ඒ කියන්නේ මේ රට වෙනුවෙන් අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ඕන. ඒක නිසා අපි එතන පැහැදිලිව මේ ස්ථාවර එකයි. ඒක කිසිදු වෙනසක් නැහැ. එතන මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත ගේන්න ඕන කියලා ඔබතුමාලා කල්පනා කරන්නේ ඇයි? නැවත ගේන්න ඕන කියලා කියන්නේ මේ වෙලාවේ අගමැති ධුරයට ඉතාම සුදුස්සයි තුමා. මේ රට මේ මොකද දැන් අපි මේ රටක්නේ පාලනය කරන්න ඕනේ. ජනතාවට සේවය කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ බොරු කී කිය ජනතාව නතර විනාශ කර කර රවට්ට රවට්ට ඉන්න නෙමෙයිනේ ඕන. අපිට ඕන මේ ජනතාව මේ රටට සේවයක් කරන්න. මේ කාලේ කන්න දැන් පහුගිය මාස හය නිකන් කාලෙකක් ආහිටියා. ඉතින් ඒ වගේ නෙමෙයි අපිට රටට සේවයක් කරන්න ඕන. නූපන් දරුවා වෙනුවෙන් මේ රටේ ආපු සංවර්ධන ගමන ඉදිරියට යන්න ඕන. ඉතින් ඒ පළපුරුදු ඒ වගේම හොඳ අදිෂ්ඨානශීලීව නොබියව ඉදිරිය හොඳට කටයුතු කරන නායකයෙක්. ඉතින් ඒ නිසා පැහැදිලි එතුමා තමයි ඉතාම සුදුස්ස මේ රටේ ඉන්න අගමැති ධුරය. දැන් පහුගිය කාලේ එතුමාට ජනවාරි 8 වෙනිදාට කලින් එතුමාට විරුද්ධව ස්ටේජ් වල නැගපු හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්ලා වගේ අය පවා දැන් අදවන විට එතුමාව ගේන්නට උනේ කියලා තීන්දුව කරලා තිබෙනවා. ඉතින් ඒ නිසාම ඔබතුමා පහුගිය දවස්වල පොළොන්නරුවේ එතුමාව ගෙන්නලා පොළොන්නරුවේ සංචාරයක් කරා. පොළොන්නරුවේ රැස්වීම මම හිතන රැස්වීම නෙවෙයි දා බෝධි පූජා කොටයක් සංවිධානය කරමින් තිබ්බා. අපිට දැනගන්න ලැබුණ කාරණා අනුව විශාල වශයෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා කියලා කියනවා. ඒ මොන හේතු නිසා දුෂ්කරතා ගැලුම එදා ඉඳලා නෙමෙයි දුෂ්කරතා ජනවාරි 8 වෙනිදා ඉඳලා ජනවාරි 8 වෙනිදා ඉඳලා එම දුෂ්කරතා එමටයි. ඒකයි මේ මේ මේකට කිසිසේත්ම යහපාලනය කියන්න බෑ. නියම වචනේ තමයි යමපාලනය. මං හිතන්නේ මේක මේක තමයි කැලෑ නීතිය රජ කරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. කැලෑ නීතියක් අද තියෙන. මොකද දැන් ජනවාරි 8 වෙනිදා ඉඳලම ප්‍රහාර පිට ප්‍රහාර. දැන් අපිට දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයා පොළොන්නරුවට එනකොට
අපි පොලිසියෙන් ඉල්ලුවා මේ කලින් දවසේ අවසර පත්‍රයක් ශබ්ද වාහිනි යන්ත්‍රය පාවිච්චි කරන්න. ඒකට අවසරේ නොදෙන තරමට පොලිසියට බලපෑම් නම් පොලිසිය ඒ තරමට එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී නම් මේ රටට මධ්‍යස්ථව සිටිය යුතු පොලිසිය එවැනි තීන්දුව ගන්න ඕන නම් මොකද්ද මේ රටට වෙන්නේ? එක එක. ඊට පස්සේ එතුමා එන වෙලාවේ බාධා කිරීම ශබ්ද වාහිනි යන්ත්‍ර අවසර දුන්නේ නැහැ. බස් රථයක් අපිට මේගොල්ල බලපෑම් කරා, පෞද්ගලික බස් රථයක් අපි බදු ක්‍රමයට ගන්න හදනකොට මේවා දුන්නොත් මේ මාර්ග බලපත්‍ර අහෝසි කරනවායි කිව්වා. සාමාන්‍යයෙන් පොදු ජනතාවට යන්න තියෙන පාරේ බස් ටික නැවැත්තුවා, විදුලිය කප්පාදු කරා, ඊට පස්සේ ජලය කපුවා. ඉතින් මේ විදිහට කරන්න තියෙන සියලු පීඩන ආය කියලා වැඩක් නැහැ. මේක තමයි නියම හොඳම වදයක් දුන්නා. ඔබ ඒ වදය අදටත් දෙනවා. ඒ වදය අදටත් දෙනවා. දැන් ඔබ සඳහන් කරා මේ එක්සත් ජාතික පක්ෂයේ කැලෑ නීතිය ගැන කතා කරනකොට මේ කැලෑ නීතිය රජ කරපු හොඳම කාලය හැටියට මට මතක කාලය 88 89. ඒතර මමත් අවුරුදු 15ක 16ක කොළු ගැටේ කාලේ අපි දුටුවා තැන තැන් වල මිනි කඳු කොට ගහන තත්වය. දැන් එදා ඒ යුගයේදී මේ දෙපාර්ශ්වය හැටියට මේ ගැටුමට සම්බන්ධ වෙච්ච දෙපාර්ශ්වය හැටියට හිටපු එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අද එක බත්හැලිය බෙදාගෙන කන තත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ තත්වය ඔබ හිතන්නේ අද වෙන විට එක්සත් ජාතික පක්ෂය වෙනස් වෙලා නිසා අනුරුද්ධ දිසානායක මහත්මයලා මේ අද රනිල් කුසිංහ මහත්මයාගේ නායකත්වය පිළි අරගෙන කටයුතු කරනවාද, එහෙමත් නැත්නම් ඔවුනුත් ඒ තත්ත්වයට පත් වෙලාද කියලා ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට තියෙන අදහස මොකද්ද තරුණ මන්ත්‍රීවරයෙක්? එතන කණ්ඩායමම ඉන්නේ අපි දකින්නේ නම් වෛරය, මැර බලය, ඊට පස්සේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරුවට ඒ ගැන කිසියම් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න මෙයාලට සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ රටේ වැඩියෙන්ම මිනී මරපු පක්ෂ දෙක, ඒක මං හිතන්නේ මේ රටම දන්නවා. මේ රටේ වැඩියෙන්ම මිනී මරපු පක්ෂ දෙක මොකද්ද කියලා ඇහුවොත් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ. මේ වැඩියෙන්ම මිනී මරපු පක්ෂ දෙක එකට එකතු වෙලා තියෙනවා. එතකොට රටේ ජනතාවට අනාගතේ මොකද්ද කියන එක ජනතාව තීන්දුව කරන්න කියන එක තමයි අපි කියන්නේ. හොඳයි. ඔබ තරුණ මන්ත්‍රීවරයෙක්, මේ රටේ තරුණ පරපුරේ අනාගතය වඩාත්ම සුරක්ෂිත කරන්නට පුළුවන් නායකත්වය ඔබ විශ්වාස කරලා මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා කියන්නේ? පැහැදිලිවම ඔහු කී දේ කරන නායකයෙක්. ඒක නිසා පහුගිය වෙලාවේ අපේ අවධානය තරුණය අසරට යම් අඩුවක් තිබ්බා. මොකද ත්‍රස්තවාදයයි රටේ සංවර්ධනයයි එක්ක. නමුත් අපේ නව අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පැහැදිලිවම මේ රටේ තාරුණ්‍යයට සුවිශේෂී ඉඩක් ලබලා දීලා තියෙනවා. ඉතින් කී දේ කළන නායකෙක් විදිහට මේ රටේ තාරුණ්‍ය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ එක්ක හිට ගන්නවා. ඒක දෙකක් නෑ මේ මැතිවරණය. හොඳයි. දැන් අද නැවත අපි පොළොන්නරුවට ගියෝ. පොළොන්නරුවේ අද ඔබට තරම් කරන්න වෙලා තියෙන්නේ DS සේනානායක පරපුරේ වසන්ත සේනානායක මහතා සමග තමයි තරඟය තිබෙන්නේ. දැන් දේශපාලන තත්ත්වය මොකක්ද පොළොන්නරුව දිස්ත්‍රික්කේ? නෑ, පොළොන්නරුවේ දිස්ත්‍රික් නායකයා වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂේ. එතුමා අර DS සේනානායක පරපුරේ මහත්මා ගතිගුණ හොඳට තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී අපි තරඟයක් කරනවා. සැබෑ තරඟයක්. ඒක මහත්මා තරඟයක්. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ තවත් අපේක්ෂකයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. බොහොම නිකන් අමානුෂික, වෛරීය, නිකන් අර මැරකම ආරම්භ කරමින් යන්න යන දේශපාලන ගමනක්. මං හිතන්නේ මේ දේශපාලන ගමනට මේ රටේ ජනතාව කොයි විදියට උත්තර, මේ රටේ නෙමෙයි පොළොන්නරුවේ ජනතාව මේ ගැන කොයි විදියට බලයිද කියලා. ඊයරණ ඉතින් වසන්ත සේනායක නායක කියන්නේ එක්සත් ජාතික පක්ෂෙන් ඉදිරිපත් වෙනවා. එහෙම මේ හොඳ පවුලක ඒ වැදගත් එහෙම බොහොම මේ මානුෂීය දේශපාලන ගමනක එතුමා යෙදෙනවා. නමුත් මේ සියලු බලපෑන් පිටිපස්සේ මේ කුමන්ත්‍රණ පැත්තේ වෛරීය දේශපාලනය පිටිපස්සේ ඉන්නේ එතුමා නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ හසුරවන තවත් බලවේගයක් ඒ පැත්තෙන් මං හිතන්නේ එතුමාටත් ඉහළින් ගිහිල්ලා. එතුමා දිස්ත්‍රික් නායකයා වුණාට එතුමාටත් අද කැපිලි කෙටිලි අනන්තයි. එතුමාටත් ඉහළින් ගියපු වෙන උදවිය තමයි ඒ දේවල් කරන්නේ. අද තරුණ පරපුර විශාල වශයෙන් තොරතුරු තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා පහුගිය දින 100 වැඩපිළිවෙල යටතේ යහපාලනය ගෙන එන
වර්තමාන ආණ්ඩුව ඒ දිනසීය වැඩසටහන යටතේ මේ Wi-Fi කලාප ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කළා තිබුණා. ඒ වගේම අනාගතයට සහතිකයක් කියන අද දින එළිදක්වපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා සඳහන් වෙනවා මේ තොරතුරු තාක්ෂණ සම්බන්ධයෙන් ජනතාවට වැඩි ඉඩක් ලබා දෙන්න. හැබැයි මේ අතරෙම එනවා මේ සමාජාලා වෙබ් අඩවිවල ඉන්න සමහර අයට ඔවුන්ගේ තොරතුරු එක්රැස් කිරීම සඳහා මේ ආණ්ඩුව දැනට කටයුතු කරගෙන යන බවත් සඳහන් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් කිසි ක්‍රියාමාර්ග ගන්න ෆේක් account වලින් ඉන්න විශේෂයෙන්ම අය සම්බන්ධයෙන්. එතකොට මම අහන්න කැමතියි දැන් ඔබතුමන්ලා ලබන මාසේ 18 වෙනිදාන් පස්සේ හදන ආණ්ඩුවේ මේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය කුමක්ද? ඔබතුමන්ලත් මේ වගේ අද මෙහෙම කතා කරාට 18 වෙනිදාන් පස්සේ ඇවිල්ලා Facebook එකේ ලියන අපේ නංගිලා මල්ලිලා අයියලාව කුදලාගෙන යන්න කටයුතු කරාවිද කියලා අහන්න කැමතියි. පළවෙනියටම මම කියන්න ඕනේ මේ එහෙම මම නම් දන්නේ නැහැ මේ ෆේක් account real account කියලා දෙකක් තියෙනවා කියන. නමුත් අද කොහොම හරි යම් පුද්ගලයෙක්නේ මොන විදියට හෝ මේ Facebook එක තුල සැරිසරන්නේ තරුණෙක් විවරට. එතකොට දැන් ඔබතුමාලා දකින්න ඇති එහෙමනම් මැතිවරණයට පෙර ජනවාරි මාසේ 8 වෙනිදාට කලින් මේ රටේ තාරුණ්‍ය තුල මොකද මේ රටේ සංවර්ධනේ ඉතා හොඳින් ගෙනිච්ච සාමය අඛණ්ඩව ගියා. එතකොට එකම දේ රාජපක්ෂ පරාජයක නම් තාරුණ්‍ය අතර වෛරයක් ඇති කරන්න ඕන. ජනතාව අතර වෛරයක් ඇති කරන්න. ඉතින් මේ බොරු දාලා බොරු කියලා බොරු මේ Facebook හදලා මේවා කරලා සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාට මඩ ගැහද්දී ඒවට අපි එහෙම කාටවත් ඒ නිදහස දුන්නා මිසක් ඒක ඒකට අකුලන්නේ ගියේ නැහැ. හැබැයි මේගොල්ලෝ දැන් මෙයාලානේ කතා කරේ දැන් අද ගත්තාම මාධ්‍ය තුල මාධ්‍ය හැසිරෙන විදිය පේනවා. අද මාධ්‍ය හැසිරෙන විදිය පේනවා. මාධ්‍යයට කෙලින්ම ගෙනල්ලා ප්‍රසිද්ධ වේදිකාවේ රටේ අගමැතිවරයා මාධ්‍යයට තර්ජනය කරන හැටි ඔබතුමාලා පහුගිය කාලේ දකින්නේ. ඒක තමයි මේක මේ බොහොම මේ බොහොම නිකම් මේ ආටිෆිෂල් වැඩපිළිවෙලක්නේ මේ යන්නේ. මේක තනිකර ජනතාව රැවටීමක්. ඉතින් මෙහෙම Facebook එක තුල තමන්ගේ අදහස ප්‍රකාශ කරන පුද්ගලයාට නීතිය හැටියට මම දන්නේ නැහැ එහෙම දඬුවමක් දිය හැකිද නැද්ද කියන එක. නමුත් තමන්ගේ අදහස ප්‍රකාශ කරන පුද්ගලයාට මේ විදියට බලපෑම් කරන එක මම හිතන්නේ නැහැ ඒක යුක්තිසහගතයි. ඉතින් ඒ වගේම තමයි අර මේ Facebook එක තුල ඉතින් අර අමානුෂීය දේවල් කොයි පැත්තට හරි දාන එක ගැනත් මම එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක මුලින් මේ වැරද්ද පටන් ගත්තේ අමානුෂීය විදියට එක්සත් ජාතික පක්ෂය. ඉතින් ඒකයි පූර්වාදර්ශයේ වැරදි කියන්නේ. ඉතින් මෙයාලා තමයි මේ පූර්වාදර්ශය. ඒ වගේම තමයි දැන් ඔබතුමා කියන Wi-Fi කලාප. ඉතින් Wi-Fi කලාපයක් කිව්වහම කොටුව ස්ටේෂන් එක එහෙම නැත්නම් මහරෝහල ඉතින් අපිට Wi-Fi එක ඔන් කරගන්න කොටුව ස්ටේෂන් එකටම නැත්නම් මහරෝහලටම යන්න ගියොත් තව බර ගාණක් යනවා. ඉතින් එතෙන්ට අනික එතෙන්ට ගියත් මං හිතන්නේ රුපියල් 100ක ප්‍රමාණයක තමයි. ඉතින් ඒක විවෘත කළා වහනකොට ඉවරයි. ඉතින් අනික ඒකෙන් නිකම් මේ යහට මෙහාට මෙසේජ් එකක් දාගන්න ෆොටෝ එකක් ෂෙයා කරගන්න මිසක් හරවත් දෙයකට කිසිසේත්ම වැඩක් නැහැ. ඒකෙන් මේ රටේ දරුවෙක්වත් තාරුණ්‍යවත් කිසිම දෙයක් අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. එහෙනම් මේ අලුත් වැඩ පිළිවෙල තුර අපි පරිගණකය ගන්න ඒ මුදලක් දෙලා ඒ වගේම බ්‍රෝඩ්බෑන්ඩ් නොමිලේ ලබා දීම තුල අන්න සැබෑ යථාර්ථයක් අපි අනාගතයේ දරුවන් වෙනුවෙන් දෙන්න යනවා. ඒ දරුවන්ගේ මේ සයිබර් අවකාශයෙන් ප්‍රයෝජනය අරගෙන ඒ අයට ආදායම් ලබා ගන්න ඒ ඉන්ටර්නෙට් වෙළඳපොළ හරහා හොඳ වැඩ පිළිවෙලක්. දැන් පහුගිය කාලේ විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදාට පෙර ඉතා විශාල වශයෙන් සාකච්ඡා වුණා මේ හොරකම් මරකම් දූෂණ ගැන, විශේෂයෙන් මෙගා ඩීල් ගැන. දැන් ඒ එදා කියපු දේවල් ගොඩ එදා වෙනකොට අප දුටුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවා කුමාරවරුන්ට හෙලිකොප්ටර් ගෙනල්ලා දීපු හැටි අපිට බොහොම මමලා පෙන්නලා එතුමා අපිට පැහැදිලිව කිව්වා. ඒ වගේම මේ රටේ විශේෂයෙන්ම වගකීතු මේ සියලු දෙනා එදා බොහොම සහතික කරලා අපිට කිව්වා මේ රටේ මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා, මෙගා ඩීල් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රත්තරන් අශ්වෝ ගෙනල්ලා මේ කුමාරවරු පැදලා තියෙනවා මේ විදියට කියලා 8 වෙනිදායින් පස්සේ මේවා අල්ලන් මේවා වහාම මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න විශේෂ මූල්‍ය අපරාධ කොට්ටාසයක් පිටෙව්වා. දැන්
මේක පිහිටවුවාම ඔබතුමාලා කියනවා මේක නීත්‍යානුකූල නැහැ කියලා එක කට්ටියක් කියනවා. ඒ වගේම ඉතින් එතකොට මේ හොරකම් අල්ලන්නේ නැද්ද කියලා අහනවා. දැන් මේ පැත්තෙන් අහනවා කෝ හොරු කෝ ඇල්ලුවේ නැද්ද කියලා. මොකද්ද මේ පරස්පරය? ඉතින් මේක මෙතන කෙලින්ම මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා. පැහැදිලිවම දැන් එතුමලගේ මේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දාලා තිනවා දැන් දින 100ෙන් කරපු නැති බොරුව තියලා දැන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාවට නම් ගන්න නැතුව අලුත් එකක් දාලා තිනවා. ඒකෙත් තියෙන තනිකර වෛරය සහ පලිගැනීම මිසක් රටේ ජනතාවට වෙච්ච දෙයක් නැහැ. ඒකේ පැහැදිලිව ලියලා තිනවා මූර්ය අපරාධ විමර්ශන කොට්ටාසේ පාර්ලිමේන්තු පනතකින් නීතිගත කර වඩාත් ශක්තිමත් කරන්න. يعني මේක නීත්‍යානුකූල නැහැ. ඉතින් මේක එතුමලම නෙමෙයි පැහැදිලිව මේක ලියලා තියෙන්නේ. එතකොට මේ රටේ නීත්‍යානුකූල නොවන පොලිස් මූර්ය අපරාධ කොට්ටාසයක් කියලා හදලා මේ වෛරීය දේශපාලනය තුළ මේ රටට වැඩ කරපු දේශපාලඥයෝ ඒ වගේම රාජ්‍ය නිලධාරීන් බියවද්දමින් සිරගත කරපු එක තමයි කියන්නේ. ඒක ඔබතුමා කියන්නේ මෙගා ඩීල් නෑ කියලා. ඒ කිය මෙගා ඩීල් තිබ්බනම් ඔප්පු වෙන්නේ නැහැ. මෙගා ඩීල් දැන් ඕකනේ හැමදාම දාන්නේ. දැන් ඕක තමයි සිරිමාව මැදිනේට 77 කරේ. මේ රටේ රාජ්‍ය ආයතන හදලා රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් කරලා රට හොඳට ගෙනියන වෙලාවේ එක පවුලක් සියලු සැප සම්පත් වීදිනවා කියලා තමයි සිරිමාව මැතිණිය ගෙදර යව්වේ 77. ඒකලා මේ රට අගාධයට ගෙනිච්චා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණියට මොකද කිව්වේ? චෞර රැජින කිව්වා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක ප්‍රකාශයක් ඒ කාලේ කරා මම අද මං මේ 1948 ඉඳලා මම නායකත්වයේ දෙන්නේ දූෂිතම කැබිනට්ටුවට කියලා. දූෂිතම කැබිනට්ටුවට. ඉතින් එහෙම එතුමලා ස්වයං විවේචනය කළා දූෂිතම කැබිනට්ටුවේ තියෙන එතුමලට කියලා. ඉතින් එහෙම තියෙද්දි දැන් ලලිත් අතුලත් මුදලි නැවුගිල්ල කවුද කිව්වේ? නැවුගිල්ලයි කිව්වේ මේ ආර් ප්‍රේමදාස මැතිතුමා. මඩ පෝස්ටර් ගැහුවේ එතුමා පක්ෂයේ කඩම් වෙන මෙයද්දි නැවුගිලපු ලලිත් මහවැලිය කාපු මේ ගාමිණි කියලා. ඉතින් මේ විදියට ගැහුවේ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේමයි. ඉතින් මේක දේශපාලන ප්‍රතිවාදියා විදියට එයාලගේ පැවැත්මට 29 වතාවක් අඛණ්ඩව මැතිවරණ පරාජය වෙච්ච යනේනමක් නැති එක්සත් ජාතික පක්ෂයේ ඉතින් මේ බොරුව ලස්සන්ට මේ ජනතාව අතරට ගෙනිච්චා. ඉතින් මේ පාරත් මේගොල්ලෝ යන්න හදනවා මේ මැතිවරණයත් මේ බොරුව තුලින්. ඒකින්ද මේ බොරුව තුලින් මේ පාරෝ ඒ බොරුව තුල මේ එක්සත් ජාතික පක්ෂයට යනේනමක් නැහැ කියන එක ස්ථීරයි. ඒක මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ පරාජය මේ වෙනකොට පිළි අරගෙන ඉවරයි. ඒකින්ද තමයි ජනතා විමුක්ති පෙරමුණයි ෆෙඩරල් පොලිස් බලතල ඉල්ලන TN එකයි එක්ක එකතු වෙලා වෙනම ආණ්ඩුවක් හදන්න අද අරන්දි. ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාව අගෝස්තු 17 නියම තීන්දුව ගන්න. හොඳයි දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රට පුරාම මාලිගා තිබුණා ජනවාරි 8 වෙනිදාට කලින්. දැන් එතුමා ජීවත් වෙන්නේ මොන මාලිගාවේ? එතුමාට නිවසක් නැහැනේ. තාම කොළඹත් නිවසක් දීලා නැහැ. එතුමාගේ මිත්‍රයෙක්ගේ නිවසක තමයි අදටත් ඉන්නේ. ඉතින් එතුමාට එහෙම තිබ්බනම් ගෙවල් ඉන්න තිබ්බන්නේ. දැන් ඒක යාපනයේ රජයෙන් හදන. යාපනයේ ඇත්තටම මේ ජනාධිපති ලේකම් කාර්යාලය හදන එක හරිම හොඳයි. අපිට ඕනේ යාපනයක අපේ රට විදියට ඒ තුල සියලු රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන් ඒ වගේම ජනාධිපතිවරයා විදියට ඒක පැහැදිලිවම ඕන. ඉතින් නමුත් අද ඒකත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිවසක් කියලා කියන්නේ. ඒ වගේම අපේ අම්පාරේ හැදුවා නේවි එකේ සංචාරක නිකේතනය ඒකත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිවසක් කියලා තමයි මැතිවරණයට කලින් කිව්වේ. යාපනයේ නිවසක් තියෙනවා අම්පාරේ. දැන් රටේ ජනතාවට වැටහිලා ඇති මේ කියන්නේ බොරු කියලා. දැන් දේශපාලන ලෝකයේ විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරවහම ඒ පැත්තට මේ පැත්තට මුදල් හුවමාරු වෙන ඒවා පුද්ගලයන් එහාට මෙහාට එනවා. සාමාන්‍යයෙන් වචනයකුත් මේ දේශපාලන වශයෙන් ඩීල් සිද්ධ වෙනවා. ඉතින් ඔබතුමාට හොඳ ඔෆර් එකක් හම්බුනේ නැද්ද? නෑ. දැන් පහුගිය කාලේ මට හරියට තිබ්බා. ඉතින් මේක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ගත්තාම මටත් එක එක ආකාරයෙන් ආවා. පොළොන්නරුවේ දිස්ත්‍රික් නායකකම දෙන්නම්, ඇමති ධූරයක් දෙන්නම්, ඔබතුමා එක්සත් ජාතික පක්ෂයට එන්න, එහෙම නැත්නම් දඹුල්ල ආසනේ සංවිධායකවරයා විදියට එන්න කියලා නොයෙකුත් ආරාධනාව. නමුත් අපේ මේ රටේ ඉස්සෙල්ලම මම දේශපාලනයට බැස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තනයේ වැඩපිළිවෙල සාර්ථක කරන්න. ඉතින් එතකොට දැන් ඒ ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සඳානි. ඉතින් මේ අපි එහෙම මම දිනන්න නෙමෙයි දේශපාලනය කරන්නේ. දේශපාලනය කරන්නේ මම දිනන්න නෙමෙයි, මමත්වේ නෙමෙයි. ජනතාව රට
ඔබ කියන්නේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන්. ඉතින් ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් දේශපාලනය කරද්දී තමන්ගේ වාසියට එහෙම පයින් මිනිස්සුන්ට එහෙම මං හිතන්නේ ජනතාව ඡන්දෙවත් දිය යුතුයි කියලා. හැබැයි ඒ කාලීන ඔය සමහරක් දේ මම මේක නැත්තම් අපහසයක් විදියට දකින්න පුළුවන් අනිත් අයට. සමහරක් වෙලාවට රටේ අවශ්‍යතාවය අනුව පක්ෂමාරු කරපු උදවිය එදත් හිටියා. يعني රටේ දැඩි අවශ්‍යතාව එහෙම. ඉතින් ඒක අපි දකින්නේ ඒක උනත් ඒ මහ ජනතාවගෙන් අහලා. දැන් ත්‍රස් යුද්ධයේ වෙලාවේ යුද්ධෙත් එක්ක ආපු කණ්ඩායමක් හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝගය දෙන්න. ඉතින් ඒක රට වෙනුවෙන් ඒගත්තු තීන්දුව. ඒ තීන්දුව නිවැරදි. ඉතින් ඒ රට වෙනුවෙන්. හැබැයි සමහරු තමන්ගේ වාසිය වෙනුවෙන් එහෙම මේ පයින් ආය ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි කියන තැන තමයි අපි. ඔබතුමා හොඳ තැනකට ආවේ මේ ඔබතුමා කියනවා මේ ජනතාව විසින් එහෙම එහෙට මෙහෙට පයින් ගෙමි දේශපාලනය කරන අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා කියලා. දැන් එහි එක උදාහරණයක් අපි මේ පැහැදිලිව මේ මෑත කාලයේ දුටුවා මේ 8 වෙනිදා ඡන්දයෙන් පස්සේ සමහර අයට උදේට එකකුත් හවසට එකකුත් කියන தත්තෙට ඔවුන්ගේ දේශපාලන න්‍යාය වෙනස් කරන්නට සිද්ධ වුණා. මේක හරි අමුතු කාලයක්. ඉතින් ඒකත් එක්ක මම ඔබතුමාගෙන් තවත් ගැට ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම සමග ඔබගේ සම්බන්ධයක් තිබෙනවාද? ඔවුන් එක සමගිවද මේ දේශපාලන කටයුතු කරන්නේ? එහෙම නැත්නම් ඔබ මනාපොලින් අංකයකට එන්න මනාප පොරයකද ඔබ මේ වෙනකොට රැඳිලා ඉන්නේ? කිසිසේත්ම නැහැ. මොකද කණ්ඩායමේ ඉන්න 8 දෙනෙක් ඒ අපේක්ෂකව 8 දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම. ඒ තුල කිසිදු බෙදීමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා අද පැහැදිලි වුණා කිව්වා අපි ඉන්නේ සන්ධානයේ. සන්ධානයේ එක කණ්ඩායමක්. ඉතින් මේක අර බංකුලොත් එක්සත් ජාතික පක්ෂයේ බැලුවා මේක පිල් දෙකක් කරන්න බැලුවා මේ පක්ෂය කඩලා හරි කමක් නැහැ අපි කොහොම හරි මේකට තැනකට එන්නම් කියලා බැලුවා. දැන් ඒකින්ද සියලු බලාපොරොත්තු එක්සත් ජාතික පක්ෂේ බිඳ වැටලා තියෙනවා. ඉතින් ඒ බිඳ වැටීමත් එක්ක පොළොන්නරුව කණ්ඩායම විදිහට මේ මනාප වලින් පළවෙනි අද දෙවෙනි අද කියන එක තීන්දුව කරන්නේ ජනතාව. ඒක තමයි ඒ මහත්මා දේශපාලනයේ සිදුවී. ඉතින් අපි මට කළ හැකි උපරිම සේවය ජනතාවට කළා තියෙනවා. ජනතාවගේ හදගැස්ම මොකද්ද හැමදාම ඒ හදගැස්ම ඉදගෙන එතුමලාගේ බලාපොරොත්තුව සාත්සාත් කරන්න වැඩ කළා තියෙනවා. ඉතින් ඒ අනුව ජනතාව තීන්දුව කරાવી කීවෙනි තැනද මා තිබිය යුත්තේ කියලා. ඒ තැන මම හිස නමලා බාරගත්තා. අද දවසේ මේ ඔබේ රැස්වීම වලට විශේෂම බින්ද මැදිහත් වෙලා කරන කුඩා නිවාසවල තියෙන කුඩා කණ්ඩායම් සුගඳ හමු වලට පොලිසියෙන් ඇති වෙන බලපෑම් සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළා. ඒ මොකක්ද වෙන්නේ? මම ඇත්තටම හෙලා දකින්නවා. ඒක බොහොම මේ අයුක්ති සහගත ලෙස මම දන්නේ මේකට මේ දේශපාලන බලපෑම් මැද මෙහෙම කරනවාද කියලා. ඒක තමයි අපි පොලිසියට කියන්නේ මෙහෙම දේශපාලනේ මෙහෙම වහල් භාවයකට පත් වුණොත් පොලිසිය මේ රටේ ලොකු අනාගතයේ අඳුරු වෙනවා. ඒ හේතුව දැන් මේ කාලෙම දැන් අද අපේ රැස්වීම වල ජන ගංගාවක් එනවා. ඉතින් මේක සමහරුන්ට ඇහි කටුවන්නවා වගේ. ඉතින් ඒ වගේම තමයි දැන් අපි කුඩා නිවාසවලට ගිහිල්ලා අපි සාකච්ඡා පවත්වනවා. ඉතින් අද පොළොන්නරුවේ පොලිසියෙන් පනින්නේ හරියට නිකන් ත්‍රස්ත සංවිධානයක් ඇවිල්ලා සාකච්ඡා පවත්වනවා වගේ තමයි. ඇවිල්ලා ඒ නිවසේ පුද්ගලයා ගෙන්නලා යාළගෙන් ප්‍රශ්න කරනවා. මොකද්ද මේ කරපු සාකච්ඡාව? ඊට පස්සේ ඇයි මේක කරේ? ඊට පස්සේ කියනවා සමහර විට හෙට පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. ඒ විදිහට පහත් ලෙස බියවද්දනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ අපේ ශබ්ද වාහිනි යන්ත්‍ර වලට අපි අවසර පත්‍රයක් ඉල්ලුවොත් ඒක නොදෙන තැනට තමයි කටයුතු කරන්නේ. ඒක දවස් ගණන් ප්‍රමාද කරනවා. ඉතින් හැබැයි ඕන විදිහට මේගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය රැස්වීම් තියනවායි කියලා ලවුඩ් ස්පීකර් දාගෙන අනවුන්ස් කරලා කියනවා. ඉතින් ඒව ගැන බලන්න අද පොලිසිය ඒවට නිදි. එතකොට පෝස්ටර් එක ගත්තාම අහිංසක අපේක්ෂක පෝස්ටර් ගහලා තියෙනවා. එතකොට මේ පෝස්ටර් එකේ එක්සත් ජාතික පක්ෂයේ පෝස්ටරේ බොහොම ලස්සනට තියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෝස්ටරේ හූරලා ඉරලා දානවා. ඉතින් ඒක මේ රටේ ජනතාව මේ කරන අසාධාරණය ගැන හොඳට මොහොතක් නෙමෙයි තුන්පාරක් හිතන්න. හොඳයි, අවසාන වශයෙන් අද වැඩසටහන අවසන් කරන්නට ඔබතුමාට අවස්ථාවක් අපි දෙනවා. එන මැතිවරණයේ අපේක්ෂකයෙක් හැටියට ඔබතුමාගේ ප්‍රදේශයේ ජනතාවට සහ රටේ ජනතාවට මොකක්ද ඔබට දෙන්න තිබෙන පණිවිඩය? මට දෙන්න තියෙන පණිවිඩය විශේෂයෙන්ම පළවෙනිට මම පොළොන්නරුවේ ජනතාව ගැන පැහැදිලි කරන්න ඕන. මොකද පොළොන්නරුව රජරට සහ මේ රටේ තුනෙන් දෙකකට ආසන්න ජනතාවක් ජීවත් වෙන්නේ වීවගාවේ. ඒ අහිංසක මිනිසුන්ගේ අද වීටික රුපියල්
විසි දෙකට විකුණ ගන්න බැහැ. දැන් ගොයන් කැපෙන කාලේට මේක රුපියල් 16ටවත් යයිද දන්නේ නැහැ. මිනිස්සු වහබන යුගයක්. මොකද වගා ණය ගෙවා ගන්න බෑ. වගා ණය රුපියල් 75000ක් තියෙනවා නම් වී විකුණලා ගන්න පුළුවන් රුපියල් 30000යි 35000යි. එතකොට දැන් ණය බාරේ මිරිකිලා. මම ඒකයි කිව්වේ තෙල් මිල අඩු කරහට වැඩක් නැහැ. තෙල් ගන්න සල්ලි නැහැ කියලා. එහෙනම් ඒ ණය බාරේ මිරිකිච්ච අහිංසක ගොවි ජනතාව අද කියන්න කෙනෙක් නැතුව ඉන්නේ. අද කියන්න කෙනෙක් නැතුව ඉන්නේ. ඒ නිසා මේ తত্ত্বය තුල මේ తত্ত্বය තුල අපි පැහැදිලිවම දකිනවා කිසිම ප්‍රායෝගිකත්වයක් නැතුව ඔය කටට එන්නම් වාලේ කිව්වා වී වලට රුපියල් 50ක් දෙන්නම් කියලා. ඒවා ඔප්පුවෙන් ඒවා කෙරෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් නැවත වතාවක් මාස 60 කියලා. දැන් මේක අවුරුදු 5 කියන්නේ නැතුව තවත් මගඩියක් දාලා තියෙනවා මාස 60ක් කියලා. ඉතින් මාස 60 තුලත් ආයෝ ඔය කතාවම අර එකම මේක පදේ ගහනවා. හැබැයි අපි පැහැදිලිවම කියනවා පළවෙනියටම පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ මේ රටේම ගොවි ජනතාව වී ගොවියා සුරක්ෂිත කරමින් අනිවාර්යයෙන්ම රුපියල් 50ක ස්ථාවර මිලක් දෙනවා. ඒක කරන්න නම් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තිරිඟු පිටි වලට දාලා තිබ්බ තීරු බද්ද අයින් කරා. නැවත අපි ඒ තීරු බද්ද දානවා. ඊට පස්සේ මේ රට තුල හාල් නිෂ්පාදනය වෙද්දී යාළගේ හෙංචයියලට හාල් ගේන බලපත්‍ර දීලා තියෙනවා. ඒ බලපත්‍ර සියල්ල නවත්තනවා. ඒ වගේම ඉන්දියාවේ ගොවියා සුරක්ෂිත කරන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ උමනාව. ඒ වෙනුවෙන් උඳු ගෙනල්ලා තියෙනවා. උඳු වල බදු අයින් කරලා තියෙනවා. ඒ හින්දා අද උතුරු නැගෙනහිර හාල් කන එක අඩු වෙලා තියෙනවා. සහ උඳු වලට නැවත බදු දාන. ඉතින් මේ 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 වැඩපිළිවෙල අපි කළ යුතුයි. මේ රටේ සමස්ත රටේම උතුරද නැගෙනහිරද මේ රටේම ගොවි ජනතාව ආරක්ෂා කරන්න. ඒක ජාති ආගම් කිසිදු ભેදයක් නැහැ. වගා කරන සිංහල ද්‍රවිඩ මුස්ලිම් සියලු ගොවි ජනතාව රැක ගැනීම උදෙසා. ඒ වගේම තමයි රට විදියට ගත්තහම මේ රටේ සාමය අද බෙදුම් වාදයේ සෙවණැලි පැහැදිලිව පේනවා. එතකොට අද සභාක ආණ්ඩුවක් හදන්න යන්නේ TN එකත් එක්ක. TN එකේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඊයේ දැම්මා. ඒ TN ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම කියන්නේ ෆෙඩරල් වාදයකට පොලිස් බලතල, ඉඩම් බලතල, සියලු බලතල එක්ක. ඉතින් මේක ලොකු අවදානමක්. මේක ෆෙඩරල් බලයක් දෙනවයි කියන්නේ. අර ක්‍රයිමියා වගේ වෙන මෙයාලට ජනමත විචාරණයකට ගිහිල්ලා කවදාහරි මේ රට බෙදන්න බොහොම පහසු වෙනවා. ඒක තමයි LTT හිතවාදී ඒ කණ්ඩායම් වල එකම ඉලක්කය සහ උපක්‍රම. ඒක නිසා කිසිසේත්ම මේ රට බෙදෙන හෝ බෙදෙන්න යන වැඩපිළිවෙලකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව කිසි දවසක සිදු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකත් සිදු වෙන්නේ නැහැ කියන එකත් අපේ ඒකීය රටක් තුල සෑම ජාතියකටම ආගමකටම මේ මෙතෙක්කල් මේ අවුරුදු 9 හිටියා වගේ බොහොම සමගියේ ඉදිරියටත් යන්න පුළුවන් වාතාවරණය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා. ඒ වගේම රටේ වැටිච්ච ආර්ථිකයේ සංවර්ධනේ අපේ අගෝස්තු 17න් පස්සේ ආරම්භ කරන නියත වශයෙන් මේ රටේ මට වගකීමෙන් කියන්න පුළුවන් මේ රටේ ජනතාව වෙච්ච වැරද්ද නිවැරදි කරගෙන ඉන්නවා. මේ වෙච්ච වැරද්ද නිවැරදි කරගෙන මේ වැඩක් කරගන්න බැරි එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන් අගෝස්තු 17න්තර ගෙදර යවන එක සක්සුදක්සේ පැහැදිලි. මට එක පණිවිඩයක් මේ රටේ ජනතාවට දෙන්න ඕන. ඒ පණිවිඩය තමයි මේ මැතිවරණයේදී බුලත් කොලේට වැටෙන සෑම ඡන්දයක්ම රත්තරන් හා සමානයි. මොකද TN එකට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න ඩයස්පෝරා කියන මුවාවෙන් ඉන්න එංගලන්තයේ ප්‍රංශයේ කොටි කොඩිය උස්සන් ඉන්න උදවිය ලංකාවට එනවා අගෝස්තු මාසේ පුරාවටම ඔය පක්ෂවලට යාළගේ හිතවාදී පක්ෂවලට බෙදුම් වාදයට උඩගෙඩි දෙන හිතවාදී පක්ෂවලට ඡන්ද දෙන්න. එහෙමනම් ඔබේ ගමේ මේ 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 නරඹන සියලු දෙනාගෙන් මම ඉල්ලන්නේ ඔබේ ගමේ සන්ධානයට බුලත් කොලේට ඡන්ද දෙන කාගේ හරි හැඳුනුම්පත නැත්තම් තාවකාලික හැඳුනුම්පත හදන්න. ගමේ ගයක් ගයක් ගන්න ගිහිලා මේ රටට වෙන විනාශය ගැන ඔබ දන්න අත්දැකීම් එක්ක ජනතාවට ප්‍රකාශ කරන්න. ඒ වගේම මේ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබට කළ හැකි උපරිම සහයෝගයේ ශක්තිය ලබලා දීලා නූපන් දරුවා වෙනුවෙන් මේ රට සුරක්ෂිත කරන්න අගෝස්තු 17 තීරණාත්මක තීන්දුවට ඔබේ ශක්තිය දෙන්න. ඒ වගේම තමයි ජිනීවා වාර්තාව මේකයි මේ මැතිවරණය විශේෂයෙන්ම අපි මැතිවරණයක් කරන්නේ නැහැ. උසස් පෙළ විභාගයක් තියෙන වෙලාවේ මේක අපි හෙලා දකිනවා. එහෙම මැතිවරණ කවදාවත් අපි කළා නැහැ. නමුත් ලහිලහියේ මේ මැතිවරණය කඩිනම් කරලා තියෙන්නේ අගෝස්තු මාසේ 21 වෙනිදා ජිනීවා වාර්තාව වෙන්න තියෙනවා. මේ ජිනීවා වාර්තාවෙන් සිවිල් පුරවැසියෝ 2 දෙනෙක් සහ හමුදාවේ 150කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන්න අපේ මේ රට පාවා දෙන්න එදා කටයුතු කරපු උදවිය බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. ඒ නිසා රට බේරගත් නායකයා කිසි දිනක මේ ශ්‍රී ලංකා දූපතේ බේරගත් නායකයා අපිට කිසි දවසක පාවා දුන්න රට බේරගත් නායකයා පාවා දුන්න රට කියලා අපිට කිසිම තැනක
ආහනේ නිවටකමට අපිට යන්න බෑ. ඒක නිසා පෙළ ගැහෙන්න, එකතු වෙන්න, බුලත් කොලේ විජයග්‍රහණය කරන සටන අතර අරගෙන කොඩිය නිල් කොඩිය අතර අරගෙන කටයුතු කරන්න කියලා සමස්ත ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට දෙමව්පියන්ගේ මං ඉල්ලා සිටිනවා. ජය නියතයි. අනිවාර්යයෙන්ම සන්ධානයේ ආණ්ඩුවක් තුල මුළු රටටම ජය ගේනවා. ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. හතරවෙනි තට්ටුවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණසිංහ මහත්මයාට. බොහොම ස්තුතියි.